ඩී ස්ටුඩියෝ වෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ අලුත්ම කන්සෙප්ට් එක තමයි ආට් විත් ඔෂෙන් මේ ප්‍රෝග්‍රෑම් එකට චිත්‍ර කලාවෙන් ඔබට ගිය ආදරණීය කලාකරුවෙක් අපි තෝරගත්තා මේ ප්‍රෝග්‍රෑම් එකට ප්‍රවීණ චිත්‍ර මූර්ති ඡායාරූප ශිල්පී ප්‍රියන්ත අබේසුන්දර මහතාව අයිබෝන් අයිබෝන් ඇත්තටම ඔබ කවුද මම सीनेकोरले इपदिच्च बहुम अमारु तनक इंदला नकिटगेन आपु निर्माने पसुपसम दुवगेन आपु शिल्पियेक इतिंग एक निसा मट कियान दोने मगे उत्साहे तीयेन प्रतिपाले या खेटियेत मगे अर नमट उडिंग अर वचन देखतुने विलतीयो चित्र पिलिबंदव ශිල්පියෙක් වෙන්න මොන වගේ අභ්‍යාස කරන්න ඕනද? පළවෙනි කාරණාව චිත්‍ර ශිල්පියෙක් හෝ ඕනෑම කලා ශිල්පියෙක් ඒ ශිල්පයට අදාළව ප්‍රතිභාවය උප්පත්තියෙන් අරගෙන එනවා. මේ ප්‍රතිභාවය කියලා කියන්නේ යම්කිසි කලාවක් පිළිබඳ යම්කිසි ශක්්‍යතාවයක් පිළිබඳව උපන්දා සිට තමාගේ සහජයෙන් තියෙන දක්ෂතාවය. එහෙම නැත්නම් ඒකට ටැලන්ට් කියලා කියනවා. ඉතින් මේ ප්‍රතිභාවය නිවැරදිව හඳුනාගත් පුද්ගලයා ඒ ප්‍රතිභාවය හරහා ඒ ප්‍රතිභාවය පසුපස සොයා යනවා. මේ සොයාගෙන යෑමම ඔහු ශිල්පියෙක් කරන්න පාර මඟ පෙන්වනවා. හැබැයි ඒකට ව්‍යුත්පත්ති කියලා දෙයක් එකතු වෙන්න ඕනේ. ඒ ව්‍යුත්පත්ති කියන්නේ තමා කැමති තමා පසුපස හඹා දුවන ඒ ශිල්පය පිළිබඳ න්‍යායාත්මක ආචාර ධර්ම සිද්ධාන්ත පෙරදරිවුණු ඒ කොටස හදාරීමම ඔහු ශිල්පියෙක් කරනවා. හැබැයි ඊට පස්සේ ඉතුරු කොටස තුන්වෙනි කොටස ඒ ශිල්පියා සතතාභ්‍යාසය දෙන්න ඕනේ. සතතාභ්‍යාසය කියන්නේ නිරන්තරයෙන් මේ ශිල්පය පිළිබඳ අභ්‍යාසය දෙන්න ඕනේ. අන්න එතකොට රටට ශිල්පියෝ බිහි වෙනවා. අද කාලේ ලංකාවේ ලෝකේ ගත්තම ගොඩක් ළමුන් පාසල් ළමුන් වැඩි හිටියෝ මේ හැමදේනම චිත්‍ර විෂය හදාරනවා. සාමාන්‍ය අපි හැමෝම පුංචි කාලේ ඉඳන් තමයි ওই චිත්‍ර විෂයට එන්නේ. කියන්නේ මොන්ඩිසෝරි පාසලේදී මෙහෙම ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි අනිවාර්ය විෂයක් විදියට කියන්නේ අපි කාණ්ඩ විෂයක් විදියට අපි තෝරගන්නවා චිත්‍ර විෂය 6 වසරෙන් ඉහළට. මේ ළමයි ඇත්තටම මේ චිත්‍ර විෂය තෝරගන්නේ විභාගය පාස් වීමටද නැත්නම් ශිල්පියෙක් වෙන්න දනාගතේදී? ඒකට මම අර මුලින් කිව් ප්‍රතිභාවයත් එක්ක තියෙන සිසුන් ඉන්නවනේ. ඒ සිසුන් විෂයක් හැටියට මේ චිත්‍ර ශිල්පියේ යෙදෙන්නේ පළවෙනි කාරණාව විභාගය සමත් වෙන්න. අංක දෙක තමාගේ ව්‍යුත්පත්තිය ගොඩනගා ගන්න. හැබැයි ව්‍යුත්පත්තිය ගොඩනගා ගන්නම ඉගෙන ගන්න කොටසක් ඉන්නවා. 80ක් 90ක්ම මේ චිත්‍ර ශිල්පයේ හදාරන්නේ එහෙම නැත්නම් විෂයක් හැදෙට ඉගෙන ගන්න විභාගය සමත් වෙන්න. ඒ අතරින් අර 10% වගේ සුළු ප්‍රමාණයක් ශිල්පීන් ගණයට අයත් වෙනවා. මට චිත්‍ර අඳින්න බෑ. ඒත් මං ඉගෙන ගන්න ආසයි. ඇත්තටම මට පුළුවන් වේද චිත්‍ර අඳින්න? පුළුවන්. චිත්‍ර අඳින්න පුළුවන්. හැබැයි දැන් ඔයාට මම කියනවා අයන්න අඳින්න කියලා. ඔව්. ඔයා අයන්න ලියනවාද අඳිනවාද? मल කියලා අකුරේ ලියන්නේ නෙමෙයි කියන්නේ මල මඟුත් එහෙම මල ඔයා අඳිනවා. ඒකට ලියනවා කියන්නේ නැහැ නේ මල අඳිනවා. ඒ හිතේ දැකලා තියෙන නිසා යම් කිසි ප්‍රමාණයකින් අඳිනවා. එතකොට යම් කාරණාව යම් කිසි වස්තුවක් අඳින්න කියලා කිව්වහම ඒක නිරන්තරයෙන් අභ්‍යාස වෙලා අභ්‍යාසයේ යෙදිලා පුරුදු වෙලා තියෙනවා නම් ඔබට කිසි ප්‍රශ්නයක් නැහැ ඒක ලියන්න එහෙම නැත්නම් අඳින්න පුළුවන්.
ඉතින් චිත්‍ර අඳින්න ඉගෙන ගන්නවා කියන එකත් එහෙම තමයි. හැබැයි චිත්‍ර අඳින්න ඉගෙන ගන්නවා කියන්නේ කලාව කියන්නේ දෙකක්. ඔබ කලාව ඉගෙන ගත්තේ කොහොමද? කියන්නේ මං අහන්නේ මුලින්ම පළවෙනි වතාවට චිත්‍රයක් ඇඳපු දවස. එහෙම මතකද? ඉස්කෝලේ යන කාලේ මට මතකයි අපේ තාත්තා චිත්‍ර අඳිනවා. මගේ තාත්තා චිත්‍ර ශිල්පියෙක්. මගේ තාත්තා තමයි ලංකාවේ දෙමළෙන් පළවෙනිම චිත්‍ර කතාව ඇඳපු චිත්‍ර ශිල්පියා ලේක් හවුස් එකේ. ඉතින් මට මතකයි තාත්තා චිත්‍ර අඳිනවා. හැබැයි මම ඒක ගැන ඒක එහෙම ශක්්‍යතාවයක් ඒක එහෙම දක්ෂකමක් කියන එක මට අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් මම අඳිනකොට මට ඇඳෙනවා. ඒක තමයි මම අර පෙරකී ප්‍රතිභාවය. ඉතින් ඒ ප්‍රතිභාවය ක්‍රමක්‍රමයෙන් මම 10 වසරට එනකනුත් මේක මට තියෙන විශේෂ ශක්තියක් කියන එක මම දැනගෙන හිටියේ නැහැ. හැබැයි පන්තියේ ළමයි තරගයට අඳිනකොට මං ඒ තරගයට ඇඳලා පළවෙනිය වෙනවා. ඒත් මම චිත්‍ර අඳිනවා කියන අදහසින් නෙමෙයි ඇඳේ තරගෙන් දිනන්න. හැබැයි ওই විදිහට ඇවිල්ලා මම දන්නේ නැහැ චිත්‍ර ඇඳවලා තියෙනවා මම තරඟොඩ ඉදිරිපත් කරලා තියෙනවා. ඒවෙන් තෑගි හැම්බෙන්නට තමයි මම දැනගත්තේ මට ටිකක් චිත්‍ර දෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක නිසා ඒ කතාව ඒ විදිහට යද්දී කෙසේ හෝ සාමාන්‍ය පෙළ උසස් පෙළ ආදි වශයෙන් ඇවිල්ලා විශ්වවිද්‍යාලයටම චිත්‍ර සඳහා ගියා මම. ඉතින් ඒක තමයි එතන මගේ ගමන් මාර්ගය. මේ පස්සේ කාලෙදී ඒ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේම මට ගුරුවරයෙක් වෙන්න තරනුත් ශක්තියක් තිබුණා. කොච්චර කාලයක් ගුරු ජීවිතේ ගත කළාද සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ? සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ගුරු ජීවිතේ ගත කරේ නම් අවුරුදු 4යි. ඊට වැඩිය ඉතින් තියාගන්න ඉදිරිපත් උනේ නැහැ කවුරුවත්. ඒක මම චිත්‍ර ප්‍රදර්ශනයක් කරපු ඉඳ තමයි ඒක මට එහෙම උනේ. සාධාරණ මේ චිත්‍රේ ගත්තහම ඔබට මොන වගේ අදහසක්ද මෙතන නිර්මාණය වෙලා තියෙන්නේ? මේක මේ මගේ සිතුවිල්ල. මේ සිතුවිල්ල පැහැගන්වලා තියෙන්නේ මම. එතකොට චිත්‍ර ශිල්පියෙක් සිතුවිලි පැහැගන්වනවා. ඒක තමයි නිර්මාණය හැටියට එළියට එන්නේ. එතකොට සංගීතඥයෙක් සිතුවිලි හඬ නංවනවා. ඒක තමයි සංගීතඥයා වෙන්නේ. ඔය ආදි වශයෙන් නාට්‍යකාරයෙක් නටලා පෙන්නන ඔයාගේ හැඟීම. ඒ ආදි වශයෙන් දැන් මේක මගේ සිතුවිල්ලක් හැටියටයි එලිබහින්නේ. කෙසේ හෝ මේකට මම මෙතෙන්ට එන්න ප්‍රතිභාවය ව්‍යුත්පත්තිය කියන එක සම්පූර්ණ කරලා තමයි ඇවිල්ලා දෙන්නේ. එතකොට මම ව්‍යුත්පත්තිය කියන එකේදී මම අදහන ධර්මයක් තියෙනවා. ඒක ස්වභාව ධර්මය කියන එක. එතකොට මේ නිර්මාණය කෙරෙන්නේ ස්වභාව ධර්මයේ පාදක කරගෙන. එතකොට චිත්‍ර අඳින්න චිත්‍ර ශිල්පියෙක් ඉගෙන ගන්නවා කියන්නේ ඔහු ස්වභාව ධර්ම ඉගෙන ගන්නවා කියන එක. ස්වභාව ධර්මය කියන්නේ මොනවද මේ චිත්‍ර වලට බලපාන කියලා ඇහුවොත් ඔයා මගෙන් මම නැවතත් ඔයාට උත්තරේ දෙනවා මේ එළිය කියලා. දැන් මේ චිත්‍රය මගේ හිතේ ආපු හැඟීම ප්‍රකාශ කරන්න ස්වභාව ධර්මයේ ඇති කරුණු ගොඩාක් එකතු කරලා තියෙනවා. එළිය අඳුර හේවණැල්ල. එළිය අඳුර හේවණැල්ල. ඒකට මෙතන තියෙනවා. ඒත් එක්කම පර්යාවලෝකන එහෙම නැත්නම් පර්ස්පෙක්ටිව් එක කියන එක ඒකත් ස්වභාව ධර්මයක්. ඒක ස්වභාව ධර්මයේ තියෙනවා. නමුත් පර්ස්පෙක්ටිව් කියන වචනයට නගලා අපි ඒක ආශ්‍රය කරන්නේ කොහොමද? අපේ ඇහැට පේනවා ළඟදී විශාලයි ඈතදී කුඩයි කියලා. එතකොට මේ සයිස්ම ගස් තමයි අර අහර තියෙන්නේ. හැබැයි ඒ ගහ ළඟට ගියාමයි මේ සයිස් පේන්නේ. දැන් මගේ ඇහැ මට කියනවා මේ ගහ තමයි ලොකු, ඊට එහා ටික ඊට එහා ආදී වශයෙන් ඈතට යනකොට කුඩයි කියලා. අර ගුණා අතනදී එහෙම හිටියට මෙතනදී මෙච්චර විතර උසයි. එතකොට මේ කතා කරන්නේ ස්වභාව ධර්මය. එතකොට මේ ස්වභාව ධර්මයේ නිවැරදි අවබෝධයකින් තොරව චිත්‍ර අඳින්න ගියාම අපි කියන මම දැන් අලුතෙන් කියන මේ අලුතෙන් දැන් අද තත්කාලේ තියෙන මොඩර්න් ආර්ට් කියන්නේ ඒකෙන් පිට චිත්‍ර අඳින්න උත්සාහ කරන අයගේ හැකියාවක් ඒක. මං කියනවා
චිත්‍රයක් අඳින්න ඉගෙන ගන්නවා නම් ස්වභාව ධර්ම ඉගෙන ගන්න ඕනේ නිවැරදිව. ඒ නිවැරදි භාවය මම ලබාගත්තු ඒ පරිචය ඉතාම සරලව මේ චිත්‍රය මෙහෙම නැත්නම් මේ හැඟීම වර්ණ ගන්නවන්නේ මට නැත්නම් මේ මේ හැඟීම පැහැ ගන්නවන්න මට උදව් වුණා. මට අපූර්ව චිත්‍රයක් හම් වුණා. මේ චිත්‍රේ මොකක්ද? මේ චිත්‍රය මම කිව්වොත් රුවන්වැලි සෑය කියලා සමහර විට ඔබ පිළිගන්න එකකුත් නැහැ. හැබැයි මට හරියට කුතුහලය දනවපු මගේ සිතුවිල්ලක් රූපයට නගන්න අවස්ථාවක් ලැබිච්ච එකක් තමයි මේ චිත්‍රය. මේ චිත්‍රය රුවන්වැලි සෑය චෛත්‍යය ගොඩනගන්න ආරම්භ වෙලා ධාතු ගර්භය හදන්න උත්සාහ කරන මොහොතක් මේ. මහාවංශයේ ටීකාවේ එහෙම නැත්නම් වංශත්ප්පකාසිනියේ තියෙනවා මේ ගොඩනගිල්ල මේ කොටස හදන්න ගත්ත උත්සාහය ගැන. ඉතින් ඒක මං කීප වතාවක් 13 15 වතාවක් කියවලා කියවලා සමහර වචන තේරෙන්නේ නැහැ. ඊට පස්සේ එකිකාගෙන් අහලා ඔය ආදි වශයෙන් පැහැදිලි කරගෙන ඒ රූපය මගේ හිතට අරගෙන ඒ රූපය ගොඩනගපු එකක් තමයි මේක. මේක මේ ධාතු ගර්භය ගොඩනගන්න විශාල ගල්පතුරු හදාගත්තු ආකාරය ඒව ගෙනල්ලා තියපු ආකාරය ඒ ආදි වශයෙන් එතන සඳහන් වෙලා තියෙනවා පොතේ. හැබැයි මේක රූපයට දකින්න එහෙම නැත්නම් රූපයක් හැටියට ගොඩනගන්න මගේ මම දන්න තාක්ෂණයත් එකතු කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඇත්තුන් 500 දෙනෙක් සේවය සඳහා යෙදිලා ඉතිබිලා තියෙනවා. මිනිසුන් දහස් ගණනක් සේවය සඳහා යෙදිලා ඉඳලා තියෙනවා. ඒ අතර රජතුමත් ඒ ස්ථානයට ඇවිල්ලා ඒක බලනවා. ඒ ලොකේෂන් එක බලනවා. ඒ ආදි වශයෙන් මගේ හිතුවිල්ල මම ගොඩනගාගත්ත ඒ විදිහට මේ විදිහේ මේ වපසරියේ මම රූප රාමුව හදාගත්තා. මං හිතනවා ඒක අපූර්වයි කියලා. ඒ අපූර්වත්වය තමයි වායව ඇහුවේ. ඇත්තටම මේක අපූර්වම චිත්‍රයක්. මමත් මේ වගේ චිත්‍රයක් ඇත්තටම දැකලා නැහැ. මොකද අපි දකින්නේ හැම වෙලේම රොණලි සෑයේ සම්පූර්ණ දාගැබේ චිත්‍රය. ඒ මෙහෙම රුවන්වැලි සෑය නිර්මාණය කරන චිත්‍රයක් ඇත්තටම කලාතුරකින් දකින්න හැමනේ. ඇත්තටම මම ජීවිතේ පළවෙනි වතාවට මම නම් දැක්කේ මේක. මෙවැනි චිත්‍ර අඳින්න ශිල්පියෝ හැටියට ඉන්න අය මම හිතනවා යොමු වෙන්න ඕනේ කියලා. ඒ මොකද සමහර දේවල් කියවලා චිත්‍ර රූප හැටියට ගොඩනගා ගත්තා වුණත් චිත්‍ර ශිල්පීන්ට තියෙනවා විශේෂ දක්ෂතාවයක් ඒට සුන්දරත්වය එකතු කරන්න. ඒ සුන්දරත්වය එකතු කරලා ඒ රූපය නැවත ප්‍රතිනිර්මාණය කරනව නෙමේ, ඒ රූපය හිතේමමගත් රූපය තමා විසින් නිර්මාණය කරන එක හරිම සුන්දරයි තමයි. මං ඒ විදිහට මම නිර්මාණය කරපු තවත් චිත්‍ර විශාල ප්‍රමාණයක් තියෙනවා මෙතන. ඉතින් ඒ සියලු දේ මගේ මතකයන් සිතුවිලි පැහැගන්නපු අවස්ථාව. ඔබ නිතරම කියන දෙයක් තමයි සිතුවිලි පැහැගන්නවා කියන එක. ඇත්තටම මොකද්ද සිතුවිලි පැහැගන්නවා කියන්නේ? සිතුවිලි පැහැගන්නවා කියන්නේ සන්නිවේදනයක්. ඇත්තටම ඔබ කියනවා නම් ඒ කියන්නේ මගේ සිතුවිල්ලක් ඔයාට පෙන්වන්න නම් මම ඒක පැහැගන්නන්න ඕනේ. චිත්‍ර ශිල්පියෙක් හැටියට කරන්න ඕනේ පැහැගන්නවා ඒක. එහෙමනම් මේ කොළයකට රූපයක් ගොඩනගන්න මගේ හැඟීමක් ප්‍රකාශකරන්න ස්වභාව ධර්මයේ කියන එක ඉගෙනගෙන තියෙන නිසා ඉතා පහසුයි. ඉතින් චිත්‍රශිල්පියාට ඒ පහසුකම තියෙන හින්දම සමාජයට යහපතක් සිදුවෙන, සමාජයේ නිවැරදි මාර්ගයට යොමු වෙන, යම්කිසි පුද්ගලයෙකුට සිත සංසුන් කරගන්න, යම්කිසි පුද්ගලයෙකුගේ මානසික තෘප්තිය සඳහා චිත්‍රශිල්පියෙක් විසින් මේ සිතුවිල්ලක් පැහැගැන්වේ නැත්තම් ඒ ශිල්පියා මොකටද? ඉතින් මම කියනවා චිත්‍ර ශිල්පියෙක් විසින් සමාජයට යහපතක් සිද්ධ වෙන ආකාරයට තම නිර්මාණ හසුරවනවා නම් ඒ ශිල්පියාට දීර්ඝායුෂ තියෙනවා. ඒ නිර්මාණ කෘතිවලට දීර්ඝායුෂ තියෙනවා. මම කියන්නේ ඒක. සුන්දර හමුවීමක අවසානය. අපේ කාල හෝරාවත්
හිමින් ගෙවිලා යනවා ඔබට සමු දෙන්න වෙලාව හරි ඔබ කැමතිද සිතුවිලි පහගන්නව නරඹන්න එහෙනම් Art with Ocean එක රැඳී සිටින්න